හොඳ සත්කාරයක් කරනවා මේක එයාගේ අලවියට අමතරව එයා මලගේවල් උත්සව අවස්ථාවට විස බීජ හරණය කරන්න සහනදායි මිලට සමහර වෙලාවට නොමිලේ ලබා දීමක් තියෙනවා දැන් මගේ බයිසිකලේ සේරම විස බීජ හරණය කරා මේ ස්ප්‍රේ යන්ත්‍රයෙන් මගෙන් එක සත පහක්වත් අය කරෙත් නැහැ මම දැන්ට මොනවත් මෙයාගෙන් ගත්තෙත් නැහැ මේක ඉතින් මහඟු කාර්යයක් මොකද හැමෝම බලන්නේ සමහරක් වෙලෙන්දු ඉන්නවා එකක් දෙන්නේ නැහැ දෙකක් ගන්න ඕනේ එතකොට ඒ අඩු කරලා දෙනවා කියලා කියනවා ඒ උනාට ඒක ඒක අඩුවක් නෙමෙයි වෙන්නේ එතනින් වෙන්නේ එයාගේ ලොකු වෙනදාමක් බලාපොරොත්තු මෙහෙම එහෙම බලාපොරොත්තු නැහැ මාස්ක් තියෙන රුපියල් 10යි ඩිස්පෝසබල් මාස්ක් එක රුපියල් 10යි හැමතැනම ඒක මාස්ක් පහක් රුපියල් 100 තමයි අඩුම ගන්නට දෙන්නේ ඒ උනාට 150යි ඒක තමරු රුපියල් 40ත් අය කරනවා මේ මේ මෙතන රුපියල් 10 ගානේ දෙනවා මාස්ක් එකක් අවශ්‍ය ඕනම දෙයක් තියෙන ඒවත් දෙන්න පුළුවන් ඉහෙලම ඩිස්කවුන්ට් එක දෙනවා ඉතින් ඒ මිනිස් එයත් මේ රාජකාරියෙන් ජීවත් වෙන මිනිස්සෙක් ඒ වුණාට ඉතින් එයා කරන්න පුළුවන් උපරිම දේ පාරිභෝගික යුනියන් කරනවා මොකද ගසා ගෑමක් මෙතන වෙන්නේ නැහැ ඇත්තටම මෙතන ඇත්තටම කියන්න බෑ ඉතින් ඒක මගේ ඒක සල්ලි වලටවත් අපි කරගන්න පුළුවන් දෙයක් නෙමෙයි මෙයා නොමිලි කරන්නේ ඇත්තටම අපි හිතන්නේ තියෙන දෙයක් මෙයා ගන්නවා නැකත් අලුත් විදිහට හැටියට මම අලුත් මධ්‍යස්ථානයක් කරගෙන යනවා ලීනාචි ක්ලීන් සෙන්ටර් කියලා කාලේ අවශ්‍යතාවයත් මට හිතුණා මේ මං සම්පූර්ණම කරන්නේ කිමිකල්ස් වර්ග ඒ කියන්නේ රසායන ද්‍රව්‍ය සහ විසබීනාස කිමිකල් වර්ගම සම්පූර්ණම කරන්නේ ඉතින් මට හිතුණා මට මේ අවස්ථාවක් කරගෙන මේ කොරෝනා උදලෙන් මේ රට වෙලාගෙන තියෙන අවස්ථාවේ මට හිතුණා මටත් යමක් කරන්න පුළුවන් කියලා කිමිකල් පැත්තෙන් ඒ හින්දා මම සාමාන්‍ය දන්සල් අපි දෙන්නේ වෙසක් එකට පොසොන් එකට නැත්නම් ඇසල එකට අවස්ථාවට නමුත් මං කල්පනා කරා මට මේ අවස්ථාවේ කිමිකල් නැත්නම් රසායන ද්‍රව්‍ය නැත්නම් විසබීජ නාශක දන්සලක් පවත්වා ගන්න ගියොත් හොඳයි කියලා මට හිතුණා අපි හැමෝම අතට පාවිච්චි අතට අත්පා අපිරිසුදු කරන්න අපි හෑන්ඩ් සැනිටයිසර් වගේ ද්‍රව්‍ය පාවිච්චි කරනවා නමුත් කවුරුවක්වත් මං මෙතන මේ ඉඳලා මට පළපුරුද්දෙන් දකිනවා කවුරුවක්වත් ඊට එහා ගිය කිසිම දෙයක් කරන්නේ නැහැ කියලා වාහනයක් හොද ගන්න බිම හොද ගන්න ගෙදර හොද ගන්න වතු පිටි හොද ගන්න මේ විසබීජ හරණය ගන්න කිසිම වැඩපිළිවෙලක් ඒගොල්ලෝ කරන්නේ නැහැ ඉතින් මට අවශ්‍යතාවය වුණා මේක මිනිස්සු දැනුවත් කරන්න මං යුද හමුදා සේවක රස 22ක් සේවය කළා මං දැන් මේ අවස්ථාව විස්රාම ඉන්නේ මං යුද හමුදා කාලෙදි අපි යුද හමුදා සොල්දාදු හැටියට නැත්නම් අනිරුවන් හැටියට ගෝඨාභය රාජපති ජනාධිපතිතුමා සිටපු ඒකකේ මං තාම රාජකාරී කරේ ඒක එතුමාලාගේ මග පෙන්වීම ඒගොල්ලන්ගේ ආදර්ශ ඒගොල්ලන්ගේ ඉස්සරහට පෙරට ගමන් කිරීම තමයි අපිට තියෙන්නේ අපි ඊට එහා දෙයක් නැහැ මං දැන් විස්රාමිකයි මට හිතුණා මටත් යමක් කරන්න පුළුවන් කියලා ඒ දේ තමයි මම දැන් මාස 3ක් තිස්සේ මම මේක පවත්වාගෙන යනවා කිසිම කිරින්ගෙන් කිසිම මුදලක් මම බලාපොරොත්තු වෙන්නේ නැහැ මම මේ ව්‍යාපාරය පටන් ගන්න මේකේ මට සුළු ලාභයක් තියෙනවා මගේ නියෝජිත ආයතන නැක් ආයතනයෙන් මට යම්කිසි ප්‍රමාණයක් විසිබෙන්නාසක ලබා දෙනවා ඒකලෝ මං ඉතුරු ටික මගේ අතින් දාලා ඉතුරු ටික ඒගොල්ලෝ දාලා අපි මේක පවත්වාගෙන යනවා මේක සත්භාවයෙන් යුක්තව ඊළඟට මේ පාර අපි නිතරම මේ පාර නිතරම ඇම්බියුලන්ස් යනවා අපි කොරෝනා වලට අපි අගෞරව කරනවානේ මේ ඇම්බියුලන්ස් යනවා මෙයා විසබීජ මං ඒ ගිය ගමන් අපි දවසට 5-6 පාරක් මෙයා පාර අනිවාර්යෙන් විසබීජ හරණය කරන සාමාන්‍යයෙන් අපි දිනකට සමහර දාර ලීටර 1500ක් 2000ක් විතර සාමාන්‍යයෙන් අපි මෙතන කලවම් කරලා දෙනවා ඉතින් ඒ කලවම් කිරීමේදී මට ඒක තනියෙන් කරන්න බෑ ඒක සාමාන්‍යයෙන් මගේ ඒ කට්ටිය මට ගොඩක් උදව් කරන ඒගොල්ලෝ සරදහමින් මේක කරන්නේ අද සිට අපි පවත්වාගෙන යනවා Tamanට කැමති නම් ඕනම වාහනයක් ඕනම ස්ථානයක් විසබීජ හරණය කරගෙන යන්න පුළුවන් මෙතන අපි තියලා තියෙනවා විසබීජ හරණය කරන්න පුළුවන් ස්ප්‍රේ කෑන් එකක් ඒකෙන් Tamanට අවශ්‍ය පරිදි විසබීජ හරණය කරන්න පුළුවන් අපිට මේ ඕන මේකෙන් අපි තුරන් වෙන්න අපි හැමෝම ගන්න සත්කාරයන් තුල අපිටත් පුළුවන් නම් යමක් කරන්න අපි කරන්නේ ඒක ගොඩක් උදව් කරන්නේ මම මේ ඉස්සරහ හිටියන මගේ බෑග්ග්‍රවුන්ඩ් එකේ ගොඩක් උලස් කට්ටිය ඉන්නවා ඒගොල්ලෝ තමයි මට ගොඩක් උදව් කරන්නේ මම ඒගොල්ලන් මේ අවස්ථාව ස්තුති කරනවා ඒ වගේම මගේ ආයතන නැක් ආයතනට මම මේ අවස්ථාවේ ගොඩක් ස්තුති කරනවා දැන් අපි සාමාන්‍යයෙන් මගේ අහල පහල කොරෝනා සම්බන්ධ සහිත ඒ නිවාසයක් නිරෝධානය කරන නිවාසයක් තියෙනවා නම් ඒගොල්ලන්ට සහ ඒ අවට කට්ටියට මේකෙන් යම්කිසි ප්‍රවණතාවයක් ලබා ආරක්ෂා වීමේ ප්‍රවණතාවයක් ලබා ගන්න ඒගොල්ලන්ට පුළුවන් මේ කලන් ගිහිල්ලා ඒක විසබීජ හරණය කරගන්න